අයිබෝන් මික්ස් අප් බෙල් කියවෙනුවෙන් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් WhatsApp වල තියෙන ටිප්ස් කීපයක් ගැන. ගොඩක් වෙලාවට WhatsApp වල තියෙන සේරම සෙටින්ග්ස් ගැන මේ වීඩියෝ එකේ කතා කරනවා. පළවෙනි සෙටින් එක ඔයගොල්ලෝ කාත් එක්කද මොන කන්ටැක්ට් එකත් එක්කද වැඩිපුර chat කරලා තින්නේ නැත්නම් මොන group එකත් එක්කද වැඩිපුර chat කරලා තින්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒකේ වැටෙනවා අදාළ කන්ටැක්ට් එක ගැන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. details වශයෙන් කියන්නේ text message කොච්චර යවලා තිනවද, photos කොච්චර share වෙලා තිනවද, stickers කොච්චර share වෙලා තිනවද, ඒ වගේම videos, audio messages, documents, location share කරපුවා, contact එකත් එක්ක share වෙච්ච ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ WhatsApp වල data usage එක යවන දේවල් වලට වැයවිච්ච data ප්‍රමාණය, ඒ වගේම ඔයගොල්ලන්ට තොරතුරු ලැබෙනකොට කොච්චර data ප්‍රමාණයක් වැය වෙනවාද, ඒ කියන්නේ calls වලට ගිය ප්‍රමාණය, media වලට ගිය ප්‍රමාණය, Google Drive වලට, message වලට, status වලට කොච්චර data වැය වෙලා තියෙනවද කියන මෙතින් බලා ගන්න පුළුවන්. WhatsApp භාවිත කරනකොට data usage එක අවම කරගන්න විදියක් settings වල තියෙනවා. settings වල data and storage usage setting එක යටතේ තියෙනවා. When using mobile data මෙන්න මෙතනදී දැනට අදාළ දින photos විතරයි, කියන්නේ කවුරු එක්කිනේ photos එවුවට පස්සේ photos ටික download වෙනවා. මෙන්න මෙතන තව තියෙනවා audios, videos, documents මේවල ටික දාලා තියෙනවා නම් ඒක ලයින් කරගන්න, videos වලට wifi හරහා connect වෙලා තියෙනවා නම් ඒකට settings ටික දාගන්න හදාගන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම ඔයගොල්ලෝ call කරනකොට low data usage කියන මෙතන setting එක on කරලා පස්සේ ඔයගොල්ලන්ට අඩු data ප්‍රමාණයකින් calls ලබා ගන්න පුළුවන්. නිතර භාවිත වන කන්ටැක්ට් එකක් තියෙනවා නේ, කන්ටැක්ට් එක හෝම් ස්ක්‍රීන් එකට ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම මුලින්ම chat එක select කරලි වෙලා add chat shortcut මෙතන ගියාට පස්සේ මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන් හෝම් ස්ක්‍රීන් එකට. මෙහෙම දැම්මට පස්සේ මේ shortcut එක touch කර හැටියෙම ඔයගොල්ලන්ට පුළුවන් අදාළ කන්ටැක්ට් එකම open කරගන්න. මේකෙන් ඔයගොල්ලන්ට කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඊළඟට තමයි එක message එකක් කීප දෙනෙක්ට යවන්නේ කොහොමද කියන එක. මෙන්න මේ විදිහට broadcast message එකක් විතර යවන්න පුළුවන්. broadcast message එක කියන්නේ එක message එකක් contact 256 කෙනෙක් අපට යවන්න පුළුවන්. මේක විශේෂත්වය තමයි ලැබෙන කෙනාට ලැබෙන්නේ එයාටම විතරක් message එක එවුව විදිහට තමයි ලැබෙන්නේ. ඒ වගේම ඊළඟට තමයි ඔයගොල්ලොත් එක්ක නිතර contact වෙන කට්ටියට අදාළ chat එක chat list එකේ උඩින්ම pin කරලා තියාගන්න. එතකොට මේ chat එක තමයි නිතරම ඔයගොල්ලන්ට උඩින්ම වෙන්න තියෙන්නේ. ඒ කට්ටියගේ message ඔයගොල්ලෝ ඔයාට මගහැරින්න නැතුව බලා ගන්න පුළුවන් මේ විදිහට pin කරලා තිබ්බට පස්සේ. ඊළඟට තමයි message එකක් mark කරලා තියාගන්නේ කොහොමද කියලා. select කරලා පස්සේ උඩින් වැටෙනවා මේ වගේ star ලකුණක්. මෙතනින් star mark එක හරහා පුළුවන් ඔයගොල්ලන්ට වැදගත් message එකක් කියලා දාලා තියන්නේ. ඒක බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට contact එක ගියාට පස්සේ contact එකේ තියෙන star message කියලා ඉතින් බලා ගන්න පුළුවන්. ඒ වගේම settings වල දිනනවා start messages කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. star දාලා mark කරු message ගොඩක් අය WhatsApp වල status දානවා. I think මේ දාන status එක contact list එකේ ඉන්න හැමෝටම පේනවා සාමාන්‍ය විදිහට. හැබැයි ඔයාලට පුළුවන් customize කරලා දාන්න. මෙතන තියෙන අවස්ථා තුනක්. පළවෙනි එක තමයි my contacts කියන එක. එතකොට මේ අවස්ථාවේදී ඔයා දාන status එක contact list එකේ ඉන්න හැමෝටම පේනනවා. ඒ වගේම දෙවෙනි අවස්ථාව my contacts expect කියන එක. ඒ කියන්නේ ඔයා දාන status එක කාට හරි පෙන්වන්න නැතුව දාන්න ඕන නම් මෙන්න මෙතනින් ගිහිල්ලා තෝරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ සෙටින්ග් එක තමයි ස්ටේටස් එක ෂෙයා කරන්න ඕන කීප දෙනෙක් නම් ඒ කීප දෙනාගේ විතරක් සිලෙක්ට් කරලා ෂෙයා කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේම ඔයගොල්ලන්ට ස්ටේටස් එක දාන අවස්ථාවෙත් මේක වෙනස් කරන්න පුළුවන්. ස්ටේටස් ප්‍රයිවසි වලින් ටෙක්ස් ෆෝමැට් එක වෙනස් කරන විදිය ඔයගොල්ලෝ ටයිප් කරන මැසේජ් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා පස්සේ උඩින් වැටෙනවා මෙන්න මේ වගේ පොප් මෙනු එකක්. මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් බෝල්ඩ් කරන්න, ඉතලික් කරන්න, ඒ වගේම ස්පේස් එක අඩු වැඩි කරන්න පුළුවන් වචන මේටි භාවිත කරලා ඔයගොල්ලන්ට පුළුවන් ටෙක්ස් ෆෝමැටින් කරගන්න. ඒ වගේම තව දෙකක් දෙපෙතෙන් ටයිප් කරලා යවන්න දාන්න පුළුවන්. එතකොට බෝල්ඩ් වෙනවා. මෙන්න මේ සෙටින්ග්ස් ටික මේ විදිහට දිස්සන විදිහට ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් ටෙක්ස්ට් ෆෝමැටින් කරන විදිය. ඊළඟ එක ඔයගොල්ලන්ට WhatsApp හරහා ලැබෙන මීඩියා ෆයිල්ස් ගැලරි එකේ පෙන්වන්න තියෙන සෙටින්ග්ස් හදන්න පුළුවන්. ෆොටෝ එකක් කවර වුණොත් ඒ ෆොටෝ එක සාමාන්‍ය ඉදිරි ගැලරි එකේ පෙන්වනවා. අපිට ගැලරි එකේ පෙන්වන්න තියෙන ඕන නම් මෙන්න මෙතන තියෙන මේ chat කියන සෙටින්ග් එකේ ඇරෙද්දී තියෙන මීඩියා විසිබිලිටි කියන එක ඔන් කරලා තියෙනවනම් ඔයගොල්ලන්ගේ මීඩියා ෆයිල්ස් ගැලරි එකේ පෙන්වනවා. මෙතන ඔෆ් කරලා තියාගන්න පුළුවන්. ඒ group වල තියෙන මීඩියා ෆයිල්ස් ගැලරි එකේ පෙන්වන්න තියෙන ඕන නම් group info වලට ගිහිල්ලා මෙතන තියෙනවා මීඩියා විසිබිලිටි කියන එක මේක නෝ කරලා තියන්න. yes කරොත් phone gallery එකේ පෙන්වන group එකේ තියෙන මීඩියා ෆයිල්ස් ටික contact එකක් block කරගන්න ඕන නම් අදාළ contact එක view කරලි වෙලා ඒක පල්ලෙහාම තියෙනවා block කියලා මෙතෙන් block කරගන්න පුළුවන්. ඒ වගේම අදාළ contact එකට එන notification mute කරගන්න පුළුවන්. contact එක select කරලා මෙතන මේ තියෙන මෙන්න මේ icon එක භාවිතා කරන්න පුළුවන්. කොහොම mute කරගන්න. එතනදී notification එක off කරන්න පුළුවන් අපට. පැයකට, සතියකට, ඒ වගේම අවුරුද්දකට තමන්ට අවශ්‍ය එක select කරලා okay කරාම chat එක mute කරගන්න පුළුවන්. ඒ වගේම group වලින් message චාර ප්‍රමාණයක් එනවා දවසකට. එතකොට ඒවා notification ඉදිරියෙන් එන එක ඔයගොල්ලන්ට හදලා ගන්න පුළුවන්. group එකෙන් left වෙන්නේ නැතුව, අයින් වෙන්නේ නැතුව group එක mute කරලා තියන්න පුළුවන්. ඊළඟ එක
නොටිෆිකේෂන් පොප්අප් වෙන එක. ඒ කියන්නේ කවුරුහරි මැසේජ් එකක් කියවුවා පස්සේ මැසේජ් එක මෙන්න මේ විදිහට උඩින් පෙන්නනවා. ඉතින් මේක සමහරවිට කාගේ හරි මේ ෆෝන් එක වෙන කාගේ හරි ගාව තියදී ඩේටා ඔන් කරලා තියෙනවා නම් මැසේජ් එනකොට යාටත් මේ මැසේජ් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. අන්න ඒක අපිට ඔෆ් කරගන්න පුළුවන්. නොටිෆිකේෂන් එකට තියෙන පොප්අප් නොටිෆිකේෂන් වල එතන ඔයගොල්ලෝට දාන්න පුළුවන් no pop-up කියලා. එහෙම නැත්නම් ස්ක්‍රීන් එක ඔන්නලා තියෙද්දි විතරක් පොප්අප් වෙන්න දාන්න පුළුවන්. ඕන නම් ඔයගොල්ලන්ට හැමනිතරම මැසේජ් එකේ පේන විදිහට දාන්න පුළුවන් මේ විදිහට උඩින්. ඊළඟට තමයි WhatsApp වල අලුත් අප්ඩේට් එකේ තියෙනවා dark mode එකක්. ඒක active කරගන්න විදිය. settings වලට ගිහිල්ලා chat යටතේ තියෙනවා display කියන එක කොටස යටතේ තියෙනවා theme එක. ඒකේ ඔයගොල්ලන්ට light theme එකේ dark theme එක හරි දාගන්න පුළුවන්. ඒ වගේම chat එකේ wallpaper එකක් දාගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් දාගන්න chat එකේ wallpaper එක gallery එකෙන් තෝරලා දාන්න පුළුවන් මේ විදියට. චැට් ආකයි කියලා කියන්නේ වාට පුළුවන් කාගේ හරි චැට් එකක් චැට් ස්ක්‍රීන් එකෙන් හංගන්න. ඒක හංගුවට පස්සේ මේ වගේ ආකල් චැට් කියන කියන්නේ තේ තමයි වැටෙන්නේ. චැට් එක සිලෙක්ට් කරන්න ඉවෙලා මෙන්න මේ අයිකන් එක භාවිත කරලා පුළුවන් චැට් එකක් ආකයි කරන්න. ඒ වගේම වාගේ ඔයා අවසාන වතාවට WhatsApp භාවිත කරපු වෙලාව වැටෙනකොට ඔයාලා WhatsApp වල ඒක ඔයගොල්ලන්ට අයින් කරලා තියන්න පුළුවන් මෙතන මේ සෙටින් යටතේ. ඒ වගේම ප්‍රොෆයිල් ෆොටෝ එක පෙන්වන එක අදාළ සෙටින්ස් ටික මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම about එක මෙතන වෙනස් කරගන්න පුළුවන්. status privacy මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාට කවුරු හරි මැසේජ් එකක් එවුවට පස්සේ මේ මැසේජ් එක ඔයා බැලුවයි කියලා මැසේජ් එක උපෙක් කෙනාට දැනගන්න පුළුවන්. ඒක දැනගන්නේ වැටෙන නිල් පාට හරි දෙකෙන්. මෙන්න මේක අපට ඔෆ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මැසේජ් එකක් කවුරු හරි එවුවට පස්සේ ඔයා මැසේජ් එක කියවනව නමුත් කියවුවේ නැති විදිහට තමයි මාක් වෙන්නේ මෙන්න මේ ඔප්ෂන් එක කරලා පස්සේ. හරි මෙන්න මේ සෙටිස් ටික ඔයගොල්ලෝ පාවිච්චි කරලා WhatsApp වල ඔයගොල්ලෝගේ ප්‍රයිවසි ඒ වගේම ඔයගොල්ලන්ට WhatsApp භාවිත කරද්දී කාලය ඉදිරි කරගන්න දේවල් ටික කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දැනුමක් ලබා ගත්තා නම් Mixup Bill කේ channel එක subscribe කරන්න. ඒ වගේම බෙල් icon එකත් on කරන්න. මේ දින Mixup Bill කේ social media ඒ වහරත් ඔයගොල්ලෝ එකතු වෙන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙමු. සුබ දවසක්.